උසින් වැටෙන එකඳු වැහි බිඳුවක් ප්‍රයෝජනයට නොගෙන නිකරුණේ මුහුදට යා නොදිය යුතු බව අප ආදි රජ සමයේ පැරකුම් රජු විසින් කියා තිබුණා. එමඟ යමින් වත්මන් ජනනායකයන් මුහුදට ඇදෙන මහා ගංගා හීලෑ කොට වේලි තනවා මහා ජලාශ බවට පත් කරනු ලබනවා. රටේ දැවැන්ත වාරි ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වෙනවා. ඒ අතර වර්තමානයේ දකින්න තිබෙන සුවිශාල වාරි ව්‍යාපෘතියක් තමයි යාන් ඔය වාරි ව්‍යාපෘතිය. සීගිරියෙන් ආරම්භ වන කුඩා දියදහර කිලෝමීටර 70ක් ගිය පසු හුරුළු වැව ඉදිවී පසුව කිලෝමීටර 170ක් පසු කළ විට පඟුරු ගස් වැව නම් ස්ථානයේදී යකිනි බැඳි කන්ද හා වෙහෙරගල කන්ද අතර විශාල වේල්ලක් ඉදිකර යාන් ඔය ජලාශය ඉදිකර තිබෙනවා. දිගින් කිලෝමීටර 1.2ක් ප්‍රධාන වේල්ලක් සහ කිලෝමීටර 1ක දිගින් යුතු වේලි දෙකකින් මෙම ජලාශය සමන්විත වෙනවා. ජලය රැස් කළ පසු ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 140,000ක් වන අතර ජලාශයේ වර්ග ප්‍රමාණය හෙක්ටයාර් 4100, සැඳලි බැමි සහ පූර්ණ වේල්ලෙහි දිග කිලෝමීටර 5.6ක්, 2016 වසරේදී ඉදිකිරීම ආරම්භ කෙරුණු යාන් ඔය ජලාශය සඳහා රුපියල් මිලියන 34,000ක් වැය කිරීමට නියමිතයි. මෙය විදේශ ණය ආධාරවලින් තොරව දේශීය මුදල් යොදා ඉදිවන උතුරු මැද පළාතේ විශාලතම ජලාශයයි. යාන් ඔය වම් යුරු ව්‍යාපෘතිය මගින් වැව් 22ක් සඳහා ජලය සපයනු ලබනවා. දකුණු යුරු ව්‍යාපෘතිය මගින් වැව් 9ක් සඳහා ජලය ලබා දෙන අතර මෙහි ඉදිවන නවගෝවි ජනපදවල ජලාශයට යටවන ප්‍රදේශවල ජනතාව පදිංචි කිරීම සිදුවනවා. එම ජනතාව සඳහා ගොඩින් අක්කර 1ක් සහ කුඹුරු ඉඩම් අක්කර 1.5ක් ලබා දීමට නියමිතයි. ත්‍රිකුණාමලයේ නගරය සඳහා ස්ථිර පානීය ජල සම්පාදනයද යාන් ඔය ව්‍යාපෘතියේ තවත් එක් වැදගත්කමක්. ඇත්ත වශයෙන් යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය හැදීම අපේ පෙරවාසනාව. සන්තෝසයි කුඹුරු වැඩ කරගත්ත හැකි ගිය පාර කුඹුරු මැරුණා. මේ පාර හොඳේ කුඹුරු කරගත්ත හැකි කියලා මම හිතනවා. දැනට පැය දෙකකට පමණක් සීමා වන ත්‍රිකුණාමලයේ නගරයේ ජනසභේ මෙම ව්‍යාපෘතිය මගින් පැය 24 පුරා අඛණ්ඩව ලබා දීමට හැකියාව තිබෙනවා. ඛනිජ වැලි සේදීම සඳහා වෙනම ජල ප්‍රවාහයක් යාන් ඔය ජලාශයෙන් ලබා දීමද මෙහි තවත් විශේෂත්වයක්. කෘෂි ආර්ථික රටාවක් තුල දින දින අලුත් වන අප මාතෘභූමිය තුල තිරසර සංවර්ධනයේ අරුණ අලුතුලින් යාන් ඔය මහ ජලාශය 2020 වන විට වැඩ අවසන් කර රජරට උතුරු මහ පොළොව සිප ගන්නට මග බලා සිටියේ.